රටක් එක නීතියක් කියලා රටේ ජනතාවට ප්‍රකාශ කළ බලයට ආපු රජය දැන් මේ අපේ උරුමය විනාශ වෙලා තියෙනවා. දෙවන බුණක බා රජතුමාගේ රාජමණ්ඩපේ දෝෂර කරලා තියෙන තත්ත්වයක් තුල මේ වෙනකන් අසමත් වෙලා තියෙන කිසිම කෙනෙක් නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතියට හසු කරගන්න. ඉතින් ඒ වගේම අපි දන්නවා දැන් මේ දැන් සති දෙකක් විතර ඉඳලා වයම් පළාතේම පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිල්ලු දාව තෙත්බිම් රම්සා තෙත්බිම් හැටියට නම් කරලා තියෙන ප්‍රදේශේ ඩෝසර් කරලා මේ ඉස්සන් කොටු වගා කරන උදවිය විනාශ කරලා දෙනවා. මේක අපි දැන් අපි ඒ ඉස්සන් ගිහිල්ලා බැලුවා. අපි දැක්කා ඒ රම්සා තෙත්බිම් සඳහා මේ ඉස්සන් කොටු සඳහා වලවල් හාරලා ඩෝසර් කරලා තියෙන තැන. ඉතින් මේව සම්බන්ධයෙන් අපි පැහැදිලිව කියන්න ඕනේ ඒ ප්‍රදේශයේ දේශපාලඥයෝ පැහැදිලිව මේවට සම්බන්ධ වෙලා ඉන්නේ. මොකද මේවට අදාළ නිලධාරීන් මේ කාර්යාලයේ ඒ ආසන්නයේ තියෙන්නේ. එහෙම තීද්දි කොහොමද මේ රජය පාර්ලිමේන්තුව වැදුවන්නේ අවසන් වෙලා සති දෙකක් ඇතුළත මේ රම්සා තෙත්බිම් විනාශ කරන්න එහෙම නැත්නම් ඒවට හානි කරන්න මේ ඉස්සෝ වගා කරන ඒ කණ්ඩායම එහෙම නැත්නම් ඒ උදවියට පුළුවන් උනේ මේක ඩෝසර් කරන්න. ඒ වගේම තමයි අපි සිංහරාජ වැසි වනාන්තරේ අපිට තියෙන අපේ උරුමයක් විතරක් නෙමෙයි මේක ලෝක උරුමයක්. ඒතර මේක හරහා මාර්ගයක් හදිසියේ සකස් කිරීම තුල දැන් මේ 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 ප්‍රදේශයේ ජීවත් වෙන බුද්ධිලයන්ට එහා මෙහා යන්න මාර්ගයක් අවශ්‍ය කියන එක වෙනම කතාවක්. නමුත් අපිට තියෙන මෙවැනි ප්‍රධාන ලෝක උරුමයක් අපේ රටේ තියෙන ඇත්තටම ඉතාමත් අපි කාටත් අපි විතරක් නෙමෙයි අනාගත પરම්පරා ගණනාවකට තියෙන වටිනාම සම්පතක් මේ වගේ මාර්ගයක් තුලින් මාර්ගය සකස් කිරීම තුලින් මොකක්ද ඇති වෙන්නේ කියන එක අපි කාටවත් පැහැදිලියි. මාර්ගය සකස් වුණාට පස්සේ මේකේ වාහන ගමනාගමනය වැඩි වෙනවා. එතකොට මේවා ජනාවාස බවටපත් වෙනවා. ඉතින් මේ විනාශයේ ආරම්භය තමයි මාර්ගය. එතකොට අපි දැක්ක මේ ස්ථානේට ජනාධිපතිතුමා ගිහිල්ලා එතුමා කියනවා මේ විදිහට මේ කාර්යය ඉෂ්ට කරන්න කියලා. ඉතින් අපි අහන්න ඕනි මෙවැනි වටිනා තෙත් මේ විශේෂයෙන්ම වැහි වනාන්තරයක් මැදින් පාරක් මාර්ගයක් නිර්මාණය කරන වෙලාවේදී මේ සඳහා ජනාධිපතිතුමා විශේෂඥයන්ගෙන් එහෙම නැත්නම් පරිසර වේදීන්ගෙන් ඒ වාර්තාවක් අරගෙනද එතුමා මේ විදිහට මේ විදිහට සකස් කරන්න කියලා කියන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම මම හිතන්නේ මේ වෙලාවේ අපි කවුරුත් කනගාටුදායක වෙන්න ඕන තත්ත්වයක්. එතුමාට එතෙන්ද ගියා කියන එක නෙමෙයි එතෙන්ද එතුමා යන්න අවශ්‍යයක් නැහැ. නමුත් පරිසර වේදින්ගෙන් සහ ඒ සම්බන්ධයෙන් කියන විශේෂඥයන්ගෙන් වාර්තාවක් අරගෙන තමයි එතුමා මේ විදිහට කරන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි අහනවා මේ වෙලාවේ එවැනි තත්ත්වයක් තුලද ජනාධිපතිතුමා මේ හමුදාවේ උදවියට එහෙම නැත්නම් මේ මාර්ගය සකස් කරන අයට මේ විදිහට කටයුතු කරගෙන යන්න කියලා පවසන්නේ කියන එක තමයි අපිට තියෙන ගැටලු. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී අපිට කියන්න තියෙන ජනතාවට රටේ උරුමය ආරක්ෂා කරගන්න ආපු රජය දැන් මේ වෙනකොට අපේ උරුමය විනාශ කරමින් යනවා. Breaking Dr. K.